අලුත් අවුරුද්දේ අලුත් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගමු. මෙච්චර කල් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඉංග්‍රීසි බෑ කියලා ඔයා හිතනවා නම් ඔන්න මේ වීඩියෝ එක ඔයාටමයි ඉංග්‍රීසි පුළුවන් කියලා ඔයාගේ ඔළුව වෙනස් කරගන්න හරි ලස්සන සරල ක්‍රමවේදයක් මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. එක වසරේ ඉඳලා 13 වසරට යනකම්ම ඉංග්‍රීසි ඉගෙනගෙන සමහර විට ඊට පස්සෙත් ඉංග්‍රීසි කෝස් කරලා ඒත් අපිට ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියලා කියන්නේ ඕකට අපිට තියෙන්නේ ඇත්තටම හේතු දෙකයි. එකක් අපේ හිතේ තියෙන බය, අනිත් එක අපි තාමත් හරිම සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වලට තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ. ඇක්ටිව් වොයිස් කියලා ටිකක් ඉගෙන ගන්නවා, පැසිව් වොයිස් කියලා ටිකක් ඉගෙන ගන්නවා, ග්‍රැමර් කියලා තව මොනවද ඉගෙන ගන්නවා. මේ ඔක්කොම පාඩමක් විදිහට අපිට මතක තිබ්බට කවදාවත් මේවා භාවිතයේදී හරියටම පාවිච්චි කරන්නේ කොහොමද, කොයි තැනදිද, පාවිච්චි කරන ක්‍රමවේදය මොකද්ද කියන එක ගැන අපිට අවබෝධයක් නැහැ. ඔන්න ඔය ක්‍රම දෙක නිසා තමයි අපිට අදටත් ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේක වළක්වගන්නේ කොහොමද? අපි කොහේ ගියත් අපිට ගොඩක් වෙලාවට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔය විදිහටනේ. හොඳම දේ තමයි ඔයාට පුළුවන් ඔයා විසින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි පුංචි දේවල් ටිකක් විතරයි ඔයාට කරන්න තියෙන්නේ. ඇත්තටම එකම එක දෙයක් විතරයි. ඔයාට තියෙන්නේ එක පාඩමක් හරියට ඉගෙනගෙන ඒ පාඩම ඔයත් එක්ක තනියම ප්‍රැක්ටිස් කරන එක. මම පුංචි උදාහරණයක් දෙන්නම්කෝ. සිම්පල් ප්‍රසන්ට් කියන පාඩම ගන්නවා. ඊට පස්සේ ඒ පාඩම බලනවා. ඔයාට පුළුවන් ඒක අවබෝධ කරගන්න. ඊට පස්සේ ඊට අදාළ වාක්‍ය ඔයා විසින්ම නිර්මාණය කළා. ඔයා කන්නඩියක් ගාවට ගිහිල්ලා ඔයා විසින්ම ඒ වාක්‍ය ඔයත් එක්ක කතා කරගන්න. ඕක දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. සිම්පල් පාස්ට් වලට, සිම්පල් ෆියුචර් වලට. අන්න එතනදී සමහර වචන ඔයා දන්නේ නැහැ. සමහර වාක්‍ය ඔයාට හරියට ගලප ගන්න බැහැ. එහෙම ගලපගද්දී ඔයාට තව තව අලුත් වචන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අලුත් ග්‍රැමර් කොටස් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කාටවත් ඇහෙන්නේ නැහනේ. මොකද ඔයාමයි ඔයා විසින්ම මේක ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට නොතේරෙන දේවල් හොය හොය එක එක පාඩමින් පාඩමට පිළිවෙලින් ඉගෙන ගත්තා කියන කියන්නේ හරි ලස්සනට ටික කාලයක් යද්දී ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙනවා. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි කතා කරන්න තියෙන බයත් නැති වෙලා යනවා. මොකද ඔයා කන්නඩියක් ඉස්සරහා ඔයාවම බලාගෙනයි මේ ඉංග්‍රීසි වාක්‍ය ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මෙන්න මේ සරල ක්‍රමවේදයෙන් ඔයාට පුළුවන් හරි ලස්සනට ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරවගන්න. ඊට පස්සේ අර සාම්ප්‍රදායික ක්‍රමවේදය මොකද්ද කියලා ඇහුවොත් සාමාන්‍යයෙන් ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් ඔන්න ඔය විදිහට ඉගෙන ගන්න එක විතරනේ අපි කරන්නේ. හැබැයි ඉංග්‍රීසි වල තියෙන ඔය ග්‍රැමර් ටික විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ලෙට් කියන වචනය භාවිතා කරන හැටි, මේක් කියන වචනය භාවිතා කරන හැටි, at the beginning, at the end මෙන්න මේ වගේ වචන භාවිතා කරන හැටි, supposed to do කියන වචනේ භාවිතා කරන හැටි, මෙන්න මේ වගේ අපි හිතන්නේ නැති පුංචි පුංචි ග්‍රැමර් කොටස් අපි තනිවම ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා වෛරල් බීම් එකේ ඔයාලට ඕනේ තරම් වීඩියෝ හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පුංචි පුංචි ග්‍රැමර් කොටසුත් අපි තනිවම ප්‍රැක්ටිස් කරා කියන්නේ අපි දන්නෙම නැතුව දන්න ඉංග්‍රීසි ටිකත් පොලිෂ් කරගෙන අපිට පුළුවන් හරි ලස්සනට කතා කරන්න. ඉතින් ඔන්න 2022 අවුරුද්දේ ඉඳන් පටන් ගන්න මෙන්න මේ සරල ක්‍රමවේදය තුලින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් බය නැති කරගෙන ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න.